අද මේ සූත්‍ර දේශනාවට තෝරාගත්තේ මජජමනිකායේ ධම්ම චේතිය කියන සූත්‍රය ඇසුරු කරගෙන කරුණු ස්වල්පයක් ඔය ඇත්තන්ට සීපත් කරන්න. විශේෂයෙන්ම තරුණ දරුවන්ටත්. ඒ වගේම මැදිවයේ සහ වුරුද්ධතම අවස්ථාවේ පසුවන පින්වතුන කියන මේ සියල්ලු දෙනාටම. අතාාගතයන් වහන්සේ තාම වටිනා පනිවිඩයක් දෙනවා මේ සූත්‍රය තුළින්. චේතිය චෛත්‍යය කියන එක පිළිබඳව අපි දන්නවා අහල තියෙනවා. රත්න මාලී චෛත්‍යය මහි අංගන චෛත්‍යය ඔය විදිහේ චෛත්‍යය කියන සංකල්පය සහ චෛත්‍යය ගැන අපේ සිහට නගාගණ්ඩ පුළුවන්නේ. ලස්සනට ඉදි කරලා තියෙනවා කලාත්මකයි දකින්නන්ගේ සිත් ඇදගන්නා සුළුයි ඕනෑම කෙනෙකුට සමහර වෙලාවට සිත නිවාගන්ඩ හේතුවෙනවා ඒ බාහිර ලක්ෂණවලින්. ඒ විතරක් නෙමි චෛත්‍යයක අභ්‍යන්තරය තුළ මහා වටිනා සම්පත් එකන රංග්‍රදී මුතුමැණික් නෙමයි. එහාට ගිය මහා වටිනා සම්පත්වන සර්වචඥ ධාතුන් වහන්සේ එහම නැත්තං උන්වහන්සේගේ සිරුර ආදාහනය කරපු අවස්ථාවේදී ඉතුරු වුණු අකුදාතුව වඩ පුළුවන් ලලාට දහතු ඔය වගේ වටිනාකංතියන වස්තූම් තැම්පත්කරපුය වනි චෛත්‍යය කියලා කියන්නේ එනිසාම අපි මොකද කරන්නේ මේ චෛත්‍යවලට ගරු කරනවා පුද පූජාපවත් වනවා වන්දනාමාන කරනවා. ඒ අදහසිංම තමයි මේ ධම්මචේතිය සූත්‍රය දේශනා කරලා තියෙන්න්නේ. කොසොල් මහ රජ්ජුරෝ දවසක් බුදුරජාණන් වහන්සේ හමුවෙෙන්ඩෝන කියලා දෙවරම් වෙහෙරට යනවා. මේ දවස විතරක් න වේ කොසල් රජුරුවයි බදුහාමමුදුරුවන් වහන්සේ ඉතාම සමීපතමයෝ. කොච්චර සමීපතම කියලා කියනවන්නං රජ්ජුරුවන්ට රාජකාරිමය ගැටලුවක්කාවත් දුවගෙන යන්නේ දෙව්රම් වහරට. බුදුහාමුදුරන්ගෙන් විමසමක් කරලා තොරතුරු ලබාගන්ද. පවුලේ ප්‍රශ්නයක් ඇති වනත් රජගෙදර මාලිගාවි දුවගෙන යන්නේ දු හදුුවන් වහන්සේ හමුවෙන්ද. ඒ විතරක්න පෞද්ගලිකව ජීවිතය මොනම ගැටලුවක් ඇති වුනත් බුදුරජාණන් වහන්සේගෙන්තමයි විසඳම් හොයලා තියෙන්නේ. ඒ නිසාම සූත්‍ර දේශනාවල තියෙන සංයුක්ත නිකායි කෝසල සංයුක්තය කියලා වෙනම කොටසක්. ඒ රජුරුවත් එක්ක කරපු කතා බහා.ඒවා සූත්‍ර ඒ තරන් සමීපයි මෙච්චර සමීපුුව හිටපු කොසල් මහා රජ්ජුරුවෝ කවදාවත් නොකරපු වැඩක් කලා ඒතමයි එදාදවසේ ගිහිල්ලා බුදුහාමුදුරුවන් වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලලා ඉම්බල තුන් සැරයක්ම ඉබගෙන ඉම්ඹගෙන ගිහිල්ලා වැන්දා. බුදුරජාණන් වහන්සේව මහරජතුපනින් මොකද කවදාවත් නැතුව. අපි උනත්තහනානි විශේෂ දෙයක් කළොත් කවුරු හැරි. කවදාවත් නැව මොකදහෙම කළේ කියලා. ඒට හජුරෝදන උත්තරීමේ සූතරයේ තියෙන අත්තිකෝ මේ භන්තේ භගවති ධම්ම සෝහෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාකාතෝ භගවතා දම්මෝ සුපටිපන්නෝ භගවතා සාාවක සංහෝති කියලා. ස්වාමීනිම මෙච්චර ආදරෙන් ඔබවහන්සේට අද නමස්කාර කළේ වෙඩි හේතුවක් නිසා නෙවෙයි. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නිසා. ෙ ොුව රජරුව එක දැගෙන හිට ැද ීට කලින් කියලා. දැනගෙන හිටියා. විශේෂයෙන් මේ වන්දනාව කරන්න හේතු ඊට පසේ රජුරෝ ඉදිරිපත් කරනවා. පළවෙනිම දේ ඔබහන්සේ සම්මා සම්බුද්ධ නිසයි මම වැන්දී. මෙච්ච රාදරින් වැන්දී. දෙවනිකාරණය ඔබහන්සේගේ ධර්මය ස්වාක්කාතයි. තුන්ග නිකාරණය ඔබහන්සේගේ ආර්ය සංගරත්නය, ගෝලයෝ ශිෂ්‍ය පිරිස. ස්වාමින් වහන්සේලා සුපටි පන්නයි. මෙන්න මේ කියන කරුණුතුන නිසා තමයි උබහන්සේට මිච්චර ගෞරුවයෙන් වැන්ද කියවා. එතලින් දැවතුනේ නෑ රජ්ජුරුවෝ ඊට පස්සේ කියනවා භාග්‍යවතුන් වහන්ස මම මේ කෝසල දේශී පාලකය නිසා රජ්ජුරුවෝ නිසා මම ඔ හැම ආශ්‍රමයකටම යනවා. රටක නායක ඔන් නාාගමික විශේෂතාවයක් නෑන හැමෙක්කට යනවානි. ජර කියන මම හැම ආරාමිකටම යනවා හැම තැනකම ඔබහන්සේගේ ස්ථාන හැරග පන්සල් ඇර අනිත් තැන්වල දැක්කෙ ස්වාමීනී අවුරුදු දහාය විසි පහතිිය හතලිය තවස්දම් රැකලා එතනින් පස්සේ ඒ තාපස ප්‍රවුරජාවෙන් ඉවත්වෙල ආයෙමත් ගීජීවිත ගත කරන ඇත්. ලෞකික දේවල්වලට ආසාකරමින් ජීවත්වෙන අය. හැබැයි ඔබහන්සේගේ ආශ්‍රම වල ඒ ලක්ෂණය මන් දැක්ක නෑ. වහන්සේගේ ශ්‍රාවකභාවය ලබාගත්ත උදවිය ඒ වත්පිළිවෙත්දල නිමගන වෙමින් සීලාදී ගුණධර්ම ආරක්‍ෂා කරගන ඒ ගත කරන ජීවිතය අපවත්වනකම්ම පිරිනවම්පානකම්ම ගත කරනවා. විසේසයි ඒ නිසා මං ඔබහන්සේට මේ නමස්කාර කිරීම කරන්න එක හේතුවක් කියලා. තව හේතුවක් රජ්ජුරුව කියනෝ අනේ ස්වාමීනී දෙන්නකුට එක තැන ඉන්ඩබෑනේ අමනාප නොහි රන්ඩු නොකරගෙන සද්දට ගහ බැනගත්ත නැතත් අඩුගානේ හෙමීටවත් දොස්පරොස් කියයා ගැන කතානොකර ඉන්නවා. ඒ මේ පුද්ගල වේ මත්තතාවය නිසා අවිවිධතාවේ නිසා. තැ පවුල් ජීවිතයක් ගත්තා හම පවුලකට ස්වාමිපුරුෂය භාර්යාවගන්නේ මූලිකව සමන්නත වෙන්නේ. එතකොට ඔය දෙන්නා. හැමදාම ලෙංගතුක මෙම ආදෙරෙන්ම එහෙම ඉන්නෑ. වරිින් වර සමහල්ලාවට අමනාපකන් නොසරුත්කම් බැනවැදීම් සැරපරුසවීම් අමනාපවිී හොම වෙනවා. ඩු සරූලුත් නොයෙනවා නොවෙයි ත රජ්ජුරු ඒ කාරණය මතක් කරලා බුදුහාමුදුරන් වහන්සේට කියනම් ස්වාමීණී මගේ අමැති මණ්ඩලය වුණත් එහෙමයි ඒගොල්ලොත් එක මත එක නෑ විවිධ මත අදවාගේම තමයි ඊළඟට එකක් කෙන විවේචනය කරනවා දොස් පරොස් කියනවා ඒ අතරේ ර්ඩු සරුවලුත් ඇැතිවෙනොත් මගේ රාජ සභාවත් එහෙමයි මේ සමාජයේ තලේ ස්වාමීනේ හැම්ම තැනකම ආරවුල් ගැටුම් අමනාපවීම් ඕව තමයි තියෙන්න්නේ. හැබැයි ඔබහන්සේගේ ආරාමවල මංඒක දැක්කනෑ. ස්වාමින් වවහන්සේලා වචනයක් තියෙන පිංලතුනේ ගන කියලා. සග ගන කියල නිකයන්නේ. මිනිස්සු වරදවාත්තෝක යොදනවා ගණයා කියලා. ගනයා තමයි. හැබයි ඒ නරක වචනයක් වත්න්නේ වි්‍යහාර ක්‍රමයේ වැරද්දක් තියෙනවා. ගණ කියලකයන්නේ සංඝයා සමූහවසයනුයි ජීවත්වෙන්නේ. එනිස් අයිඒ ඇවිල්ල තියෙන්නේ. ඇතින් ඔබවහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සමූහවසයෙන් වැඩයින්න මේ සංගණයා කොයි වෙලාවකොවත් මම දෙක්ක නෑ මට අරංචි වුණෙත් නෑ පාලකයා හැටට. නා වෙලා විරසකකන් කියලා නඩු හබ කියාගෙන ගහ බැනගෙන රන්්ඩුවට යන ස්වභභාවයක් කොයි වගේද කියනව නං ස්වාමීනී කීරෝධ කියේන භූතා කියලා තියන්නේ ඒසූත්‍රයේ කිරී වතුරයි වගේ එකට මිශ්‍ර වෙලා පුද්දුම හිතවත්කමකින් ලෙංගතුකමකින් සෝධරත්වයකින් බැඳලා ඉන්නවා කියලා කිව්වා ඒ නිසා මම ඔබහන්සේට මෙහෙම තවකාරණයක් රජ්ජරෝකයනෝ සමහර අන්‍යාගමික ඒකාලෙ තිබන ගොඩාක් ඉගැන්වීම් බ්‍රහ්මජාල සූත්‍රේම කියනවා දෙසැටක් මෙස දිටු දහම් කියලා ඔය ඔක්කුම ආගමික සංස්ථා හැට දෙකක් තිබුණු බව සඳහන් වෙනවා අචේල නිගන්ඩ පරිබබ්‍රාජක ශ්‍රමනාදී වසයෙන් ඒ හැම ආරාමෙකටම ගිහාම ඒවායි ඉන්න අය තුළ දකිින් දහම්වෙන්නේ නිකං කලකිරිලා එපා වෙලා වැහැරුණු සරීර මූනෙ කි සිදු ප්‍රියමනාාවප බවක් හිනාවක් නෑ සතුටක් නෑ කරඩ දෙයක් නැති නිසා ඉන්නෝ වගේ කිය එහෙම ස්වභාවයක් මට පෙනුණ. හැබයි ඔබහන්සේගේ ස්්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්න තැන්වල උන්වහන්සේලාගේ පිරුණු බවක්. මූුණවල් හරි සතුටෙන් තියෙන්නේෙ. හිනහව තියෙනවා. සතුටෙන් ඉන්න බවක් පේනවා. කෘෂවුණු දුරුවරණ වුණු සරීර නෑ. පිරිසිදයි ලස්සනට ඉන්නවා සතුටෙන් ඉන්නවා නීරෝගීව ඉන්නවා. කොහොමුදු සාමීණ එහෙම ශිෂ්‍යෝ ටිකක් හැදුවේ හරි පුදුමයිනේ. එනිසයි මං ඔබහන්සේට මෙච්චර ගෞරෝ සම්පන්නව නමස්කාර කළේ. අවත් රජ්ජරුවෝගේ නමකක්ද මම සාමීනී රටේ පාලකය නිසා තීන්දු තීරණ ගන්නවා යම් යම් වෙලාවල්ලොලු විශේෂෙන් අධිකරණය වගේ එත් තීන්දු තීරණ ගැනීම සඳහා පිරිස රැස්සු නහම මට බලයක් තියෙනවා අද කාලෙ හැටීරණං විධායක බලයන ඔය ජනාධිපතේ යායට තියෙනවා කියගන්නේ ජ්ුරුවන්ඩ තිබුුණේ ඒ විධායක ලය වගේම තම ඒක ඒ අධිපති බලයක් රජ්ජුරුව අන්ඩ තිබුණේ විධායක විවස්ථාදායක අධිරන ඔක්කොම තිබුණාඒ නිසා ස්සාමාන්‍යයෙන් රටක ප්‍රධානම බලවතාන එහෙමඋනත් ස්වාමීනේ අධිකරන සාලාවට එකතුනහම ඔය ඒ කතා කරනවා එක ඒක වැඩවල්ල ඒ දෙනවා අවධානයෙන් නෑ විනයක් නෑ කොටින්ම කියනවා. ඔච්චරැකිව්වත් සමහර වෙලාවට ඇහුම් කන් දෙන්නෙත් නෑ. නමුත් ස්වාමීනේ ඔබවහන්සේගේ ශ්‍රාවකෝ. ඔබහන්සේ ධර්ම දේශනාවක් කරන වෙලාවක පැත්තකට වෙලා බලාගෙන් හිටියොත්තම. ඔක්කොමලා එකාවව අවධානය යොමු කරලා සංවරව එකම ඉරිියව්වෙන් හරි ලස්සනට ඉන්නව ස්වාමීනේ. හරි පුදුමයි. එහෙම ගෝලිෝ ටික් කොහොද හදාගත්තේ ගිහි පැවිදි එහෙම ගෝලෝටිකක් කොමද හදාගත්තේ ඒ විතරකුත්නෙවෙයි මන්ගේ බත් වැටුප් ගන්න මගෙන් යැපෙන රජ මැදුරේම ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලන්ට වැටුපක් ගෙවන්නෙත් මං කණ්ඩ බොන්්ඩ දෙන්නෙත් මම නිලෑ දුම් දෙන්නෙත් මම ලෙඩර දුකොටත් බල නමේ ඔක්කොමත් කරනවා එච්චර දෙයක් කරලාත් ස්වාමීණි කියන එකක් අහන්න ෑනේ. ඒම යත් ඉන්නවා. මං කියන දෙයක් අපේ වචනෙන් කියනවන තුට්ටුවකට සලකන්නේ. නෑහුුණාවගේ ඉන්න ඉන්නවා. නමුත් ඔබහන්සේගේ ශ්‍රාවකව හමනවී. ඔබහන්සේගේ ශ්‍රාවකය් ඔබහන්සේ යමක්ද දේශනා කරන්නේ ඒවා හරියටම පිළිගන්නවා පිළිපදිනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි මම අහලත්තියනවා සමහර වෙලාවට දැකලත් තියෙනවා අමනොවද ඔබහන්සේගේ ශ්‍රාවකය ඔබවහන්සේ ළඟපාතක නැත්තං රෑ නින්දට යනකොට ඔබහන්සේ ඉන්න දිසාාවකට හැරිලා වැඳල්ලා නිදාගන්නවා ඒක හරි ඇති ඔබ සැරියුත් මහරහතන් වහන්සේ ගැන අහලතියනවානි සැරුත් මරහතන් වහන්සේ දින්න පතා මේ මහරහතන් වහන්සේ දින්න පතා කළ සිරිතක් කියනවාන එක උන්වහන්සේගේ ආචාර්ය වැරයා අස්ස ජි මහරහතන් වහන්සේ. මතකයිනේ ස්වාාවක චරිත කියවනකොට පොත්පත්වොල තියෙන්නේ කෝලිත උපතිස්ස දෙන්න යාලුවෝ දෙන්නට මුනින්ම මුණ ගැහුණේ අස්ස ජිම රහතන් වහන්සේ. අස්සජි මරහතන් වහන්සේ තමයි තමන්ගේ මුල්ම ගුරුවරය හැටියට සැරි උත් මහාරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සැලකේ. ඒ නිසා මේ දෙන්න ඉතින් දැවැන්තයෝ සාසදයේ. ග්‍රස්රාවකුණේ නමුත් සැර ුත් මහරහතන් වහන්සේ රාත්‍රයේ සැත පෙන්ඩ යනකොට මගේ ආචාරය උත්තමයන් වහන්සේ මොන්න දිසාාවකදාද වැඩින්නේ කියලා උන්වහන්සට බලන්ඩ පුළුවන් නුවනක් තිබුණ. ඒ දිසාවට නමස්කාර කරලා සතපෙනවා කියල තමයි තියෙන්නේ සාරිපුත්්ත චරිතාපදානී. පජ්ජුරෝ ඒක තමයි කියන්නේ. ඔය වගේ කරුණු රාසියක් තියෙනවා මේ සූත්‍රය ඔක්කෝම කියන්න උමනා කරන්න. මං මේටික සඳහන් කළේ පිින්වතුන. බුදුරජාණන් වහන්සේට මේටික කියලා රජ්ජුරෝ. මේ මේ හේතු නිසයි ඔබහන්සේටමං නමස්කාර කරඩෙක්. ප්‍රධානම හේතුූන් කියලා පැහැදිලි කලාට පස්සේ. අතහාගතයන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා අ මාතෘකාපාටි උග්ගන්නාත භික්කවේ ධම්ම චේතියානි පරියාපුනාත භික්හවේ ධම්ම චේතියානි කියලා ඔය විදිහයට මහනෙෙන ඉගනගන්ඩ ධර්මචේත්‍යය චෛත්‍යය හදාරන්ඩ ධර්ම චෛත්‍යය භාවිත කරඩ ධර්ම චෛත්‍යය ඔයවිදියට තමයි පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපිට මොකදද මේ සූත්‍රය තුළින් ගණ්ඩ තියෙන දේ. ඒ තමයි. අපි ඇහැගැටෙන දකින වඳනපුදන චෛත්‍යම ආරෝපනය කරගෙන ඔබ ධර්මචෛත්‍යයක් වෙඩ. මම ධර්මචෛත්‍යයක් වෙන්න ඕනෑ. ඒ පාඩමයි කියලා දෙන්නේ. කොහොමොද ධර්ම චෛත්‍යයක් වෙන්න. මොකක්ද ධර්මය කියලා කියන්නේ. ධර්මය කියන එකට අර්ථකථන රාශයක් තියෙනවා. එකක් ඔබට පැහැදිලි කරලා දෙන්න ඒතමයි. චතුසු අපායේසු අපතමානයේ කත්වා ධාරේතීති දම්මෝ. ඔන්න ධර්මය නිරුුවචනය කරලා තියන හැටි. එක තේරුම තමයි චතුසු අපායේසු අපතමානයේකත්වා, සතර අපායට වැටෙන් නැතුව ආරක්ෂාවීම සඳහා තියන. ක්‍රමය තමයි ධර්මය. සතරාපායට වැටෙන් නැතුව ඒකෙන් රැකගන්න ක්‍රමවේදය තමයි ධර්මය කියලා කියන්නේ. පින්වතුන අපට පැහැදිලි වෙන ආකාරයෙන් කියනවන්න අපාගත වුණහම මොකදද වෙන්නේ දුක්විදිින්ඩ වෙනවා කියේක. අපාගත වඋුණහම දුක්වි දිින්ඩ වෙනවා කියන අහලතියෙන් තවමාපි දන්නයක අපි අපහගත නවුණු නිසා. අපාගත වෙච්චාය ඇල්ල කියලත් නෑනෑ අපට කියපු අවස්ථා තියෙනවා අතරින් පතර මේ බුදුහාමුදුරුවන්ගේ දහමේ උගන්නනවා පින්වතුනිත් දුක්විඳින ප්‍රධාන අවස්ථා දෙකක් එකක් තමයි මේ ජීවිතයේ දුක්කදිනවා මේ ජීවිතයේ මිනිස් සුදුක්විදිින් නැද්ද දුක්කිදිනවා අනත් එක පරලෝ ජීවිතයේ දී දුගතියක ඉපදීම කියන එක තොට ඔය දෙකම නැති කරගන්ඩ තියන එකම ඔසුව එකම ෝග මොක ර්ම වෙන්න මොකකින්වත් මේ නැති කරගඩවෑ. අපි ධර්මයෙන් ඇත්වෙලා වෙන වෙන විකල්ප ක්‍රමවලින් මේ දුක නැති කරගඩ පුළුවන් කියලා ගියගමන නිසයි මේ වැරදිලා තියන්නේ. අද අපි ඔක්කොම දුක්කි ඳල්ලේ නිසා. ධර්මය ඇත් වෙච්චි නිසා. ධර්මය තුළ තියෙන්නේ දුක නැති කරගන්න ක්‍රමවේදය. එතකොට දු. ඇතිවීම සඳහා බලපාන හේතු උදුහාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරල දුන්න. ප්‍රධාන වසයෙන්ම මේ සූත්‍රය අද කතහා කරන්නේසා මේ සූතරයට අනුව පෙන්න ල දෙෙන්ඩ තියන්නේ මොකක්ද යම්කිසි පුද්ගලයෙක් ගිහිවෙන්ඩ පුළුවන්, පැවිදිෙන්ඩ පුළුවන්, ස්ත්‍රියයක්ක් පුරුෂයක් වඩ පුළුවන්. කවර්ර ජාතියකට අයත් වනත් මොන රටක ජීවත් වනත්. මිනිස්සනේ මනුෂ්‍යයක. තමන්ගේ සිත තේරුම්ගත්තේ නැත්තං. ඒ සිතට එන සිතුවිලි හඳුනාගත්තෙ නැත්තන් හඳුනා නොගෙන කටයුතු කොළොත් මොකද වෙන්නේ. ඒ මනුස්්‍යයා ධර්මයෙන් පිරිහුණු විනාසයට අගාදයට යන පුද්ගලයෙක් බවට පත්වෙනවා. එහෙම අයට මේ ජීවිතය දුක් විඳින්ද වෙනවා. ඒක වෙන්න මෙහෙමයි. අපි හැමෝම මෝගෙම සිතේ පහලවෙන්න සිතුවිලිවලට අනුව තමයි අපි කට යුතු කරන්නේ. හැමෝ එහමනි මට හිතෙන දේ තමයි ොම කරන්නේ. ඔයත් අන්න්න හිතෙන දේවල් තමයි ඔයත්තු කරන්නේ එක කන එකක දේවල් කරන්නේ ඒයයි හිතන නිසානි. හිතට ඇති වන්න සිතුවිලි බුදුරජාණන් වහන්සේ බෙදවා යහපත් සිතුවිලි අයහපත් සිතුවිලි. ඒ බනපොතේ තියෙන්නේ. කුසල සහගත සිතු විලි අකුසල සහගත සිතු ඉල්ලි. පුුණ්‍ය සහගත සිතුවිලි පාප සහගත සිතුවිල්ලි ඔය දෙකම අපි යොක්කොට ඕමේනවා. මහන වනයි කියලා අපිට නෑවිත්තිෙන්නෑ මොකද හිත මහන කරලා නෑන. හිතර්ට විවෘර්තයි ඉන්දරයන් හරහා අරමුණු ඕන තරන් එෙනවා ඒ එනකොට හැම්වා අරමුණක් එක්කම සිතවිල්ලක් උපදිනවා උපදිලා නැති වෙන. දැන් මේ ලෝකයේ මිනිස්සු දුක්විඳින්නේ මෙලවත් පරලොවත් පේසිත්තුවල අපි අරංගෙන අමනොවද කර්ම ශක්තිය කියලයි එකක්. කම්ම බන්ධු ගෙලකිව එක තමයි. කම්ම බන්ධු කම්ම පටිසරනෝ යංකම්මං කරිස්සාමි කල්ලයානංවා පහපකංවා, තස්සදායාදෝ බවිස්සාමි කිරවා. අපි හැමෝම කර්ම ශක්තියක් කරන්න ඇවිලා තියෙන පෙර කරනලද කර්ම ශක්තිය. ඒවා තුළ හොදඒවත් තියෙනවා නරකේවත් තියෙනවා. හොඳ ඒවා තියෙනවා නම් හොඳ පලවිපාක බුක්තිවිඳින්න්න පුළුවන්. සංසාරික වශයෙන් කරගෙන තිබුණු අකුසල කර්ම ශක්තියන් විපාක දුන්නන්නම් එතන අඩුපාඩුවක් දුරලතාවයක් ඇතිවඩ පුළුවන්. අපට එහෙම නොවනේ අපි සසර පෞුකම් කරගෙන නෑ. එකනනි සම්පර්ණයම නැතුව නෙ ඉදිරි දදි කියන්න බැෑ නේ. ක් හරික් ඇවිල්ල විපාගදුන්නත් කරග දෙයක් නෑ කියවල බලඩකෝ සංසාරමන්දිර කියන පොත අමෙරිකාවේ එඩ්ගා කේෂි විසින් අනාවරණය කරපු තොරදුතින් ඔහු කතෝලික හැබැයි ඔහු අනාවරණය කරපු තුරතුරු දොළොස් දාහක් විදර තියෙනවා. මේ කර්මශක්තියන් විපාකදීප හැටි නරක පැත්තට විවිධ පුද්ගලයන්න. එනිසා අපිටත් කියන්න බෑ තවම නෑන. සතුටවෙන්න ඕන පෙර කරන ලද කර්ම ශක්තියන් ප්‍රබලයි කුසල ශක්තිීන්. ඒවා තමයි දැම්මයි බක්තිමිඳින්නේ. පිනිසා බුදුහාමුදුරුවන් වහන්සේ අපිට කියල දෙන්න මොකක්ද. ධර්මය තමන්ගේ ජීවිතයට ආභරණයක් කරගඩ. ඔය ආභරණ පැළඳගෙන ඉන්න ලස්සන වෙදන. හැඩවෙඩන වෙනමනවාටද. එක්කෝ වටිනාකං පෙන්න්නට නේද අපිටත් යමත් තිීෙනවා කියලා. ඒගේ අරමුණ ටික් තියෙනවාන ආභබරන තමර පෙන්නඇද මේ රත්තරම් වගේ වලු දාගෙන න රත්තරන උත්නෙවෙයි නොමුත්ති දැක්කා මෙතර කට්ටත්ති කතා කරනවා ගිල්ල මුදු දහාය ඇගිලි දහයට ඔක්කොම රත්තරම්. ඒ වටි හකම් පෙන්නන්ද දනවත්කම් පෙන්න මතු පිටින් අර චෛත්‍ය ලස්ස නයි වගේ. හැබැයි හොබහත් චෛත්‍යයක් වගේන චෛත්‍ය හබස් යන දකලලා තින. හැබැයි ඇතුළ ඉන්නේ සර්පයෝ. මතුපිටින් ලස්සනට තිබනට අපිත් එහමතමයියි. මතුපිටට ලස්සනට සුදු ඇඳලා සරසලාසායං ආලේප කරලා කරන්න පුළුවන් ඔක්කවෝම හැඩවැඩකම් කරපුවාය ඉන්නවා. හුබස්වාගේ. හිතකුණු වෙලා නරක් වෙලා අපිරි සිදු වෙලා ගඳගහනවා මලබැදිිලා. මලිත්‍යයා දුච්චරිතන් එහම නිගැන්නේ දමපද ම. ගේ ය මලිත්්‍යයා දුච්චරිතන් දුෂ්චරිතකම ස්ත්‍රීයගේ මල බැඳීමකි. එ මයි තියෙන්නේ. දුෂ්චරිත ස්ත්‍රීම් ඉන්නවාද උපතින් නෑ උපන්නට පස්සේ අපේ සිත නරක්කුණහම අපේ හැසිරීම් ප්‍රදර්ශනය වෙන්නේ දුස්්චරිතකන් වගේ තමයි. මුදට ඉන්න තාත්තා මද්‍රවේ ටිකක් පාවිච්චි කරපනම බලන්නකු අම්මුත් තිරිසෙනෙක්න මොකදේ. මේ පියවි සිහිය තියෙනකං තාත්තාට දරුසෙන හස දැනෙනවා. ස්වාමි දියනෙටි තියෙන ආදරේ දැනෙනවා. ලෙෙන් ගතුකං තියෙනවා. ඉවසීමතයට ඔක්කොම තියනවා ධර්මතාවයක් ධර්ම චෛත්‍යයක් තමයි. එතකොට හැබැයි සහය විකෘති කරගත්තකම අධර්මය පිරුණු හුබහක් වගේ. සර්පයන්ගෙන් පිරුණු එකක් වගේ. එතකොට තාත්තා තුලින් මතුවෙන්නේ සතෙක් තිරිසෙනෙක්. සේ අපි ඕනම කෙනෙකු ගෙනහහිම තමයි. එනිසා බුදුරජාණන් වහන්සේ උගන්නනවා බුද්ධස්රාවකයෙක් නං ධර්ම චෛත්‍යයක් පෙන්ඩ. ධර්ම චෛත්‍යයක් පෙන්ඩ. එතකොට මොකක්ද ලැබෙන ප්‍රතිලාබය. අර ධාතූන් වහන්සේ තැන්පත් කරලා තියෙන චෛත්‍ය රාජාණන් වහන්සේලාට වගේ. ඔබ ධර්ම චෛත්‍යයක් වුණහම ඔබට හැමෝගෙම නමස්කාරයවෙයි. සැලකිල්ලට පාජනය වෙයි. හැමෝම ගරු කරයි. ඒ වගේම ඔබේ වචනය පිළිගනී. ඔබ අනුකරණය කරන පිරිසක් ගොඩ නැගී. එහෙම උහාම ඔබට වටිනාකමක් වෙනවා. ඒ වටිනාකමම නිසා ඔබ සතුටෙෙන් ජීවත්වෙන කෙනෙක් වෙනවා. දුක බැහැර වෙනවා. ශාල පිරිසක් ඔබ දි බලාගෙන ඉන්නවා. ඔවුන් ඔබ ආදර්ශයට ගන්නවා. මේ ජීවිතේ බැබලෙනවා. ඒ සතුටෙන්ම මරණයට පත් වනාාම පරලෝජීවිතයේ සුගති ගාමී වෙනවා. නිවන් අවබෝධ කර ගණ්ඩ පුුවන් වෙන්නෙත් එවැනි අයට පින්වත් ඔබ හැම දෙනාටම. ඒ ශක්තිය ඒ ධෛර්යේ වාසනාව ඒ පින ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ.